ලක්ෂ 3ක් දුන්න ගමට කෝටිය වැඩසටහන යටතේ ලක්ෂ 43ක වැඩ කටයුතු කරා. මම බැලුවා හොඳ නැද්ද මේකට රටේ මහා භාණ්ඩාගාරෙද? මීට වඩා වැඩ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ තමන්ගේ දක්ෂකම. ඒක අපි අගය කරනවා. තරුණයන් හැටියට ඔබ සියලු දෙනාටම අපි අවස්ථාව ලබා දෙයි. දැන් එක ප්‍රශ්නේ තියෙන ගමට කෝටියද දිනන එක්කෙනාට කෝටියයි දෙවනියට ලක්ෂ 50යි. ඉතින් මම බැලුවා දෙවනි තැනට පස් දෙනෙට ලක්ෂ 50 ගානේ දෙන්න. ගමට කෝටිය වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගමේ සංවර්ධනයට සියලු දෙනාම එකතු කරන්න. ඒක එක බලාපොරොත්තු අරමුණක් විතරයි. ඊට වඩා වැදගත් එකක් තියෙනවා. ගමේ තරුණ නායකත්වය බිහි කරන්න. කොහොමද දෙකට එකතු වෙලා වැඩ කරන්නේ? අන්නේ නායකත්වය තමයි මට ගමේ දියුණු කරන්න ඕනේ. ඒ නායකත්වය තමයි අපි දියුණු කරගෙන යන්නේ. තරුණයන් සම්පූර්ණයෙන්ම මේකෙන් ඈත් වෙලා ඉන්නේ. කාටවත් ඡන්දෙ නොදෙන තත්වයකට එන්නේ. ඒක දේශපාලන ක්‍රමයකට හොඳ නැහැ. ඒක දේශපාලන ක්‍රමයට අසුබ ලකුණක්. තරුණයන් හිතන්නේ එයාගේ න්‍යාය පත්‍රයෙන් බොහෝ දෙයක් ඉෂ්ට වෙලා නැහැ කියලා. අන්න ඒකයි මෙතන තියෙන විශාලම ප්‍රශ්නේ. ඒක දිහා අපි ගැඹුරු ලෙස බලන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. අපි මේ වැඩ ටික කරා. අපි කා වෙනුවෙන්ද මේ වැඩ කරේ? අපි වෙනුවෙන් නෙමෙයි. අනාගත ඔබ වෙනුවෙන්. අපි බලන්න ඕනේ කොහොමද අපේ තරුණ න්‍යාය පත්‍රය අපේ න්‍යාය පත්‍රය හැටියට අලුතෙන් හිතලා අලුතෙන් ගමන් කරන්න කියලා අපි හිතන්න ඕනේ කියලා තමයි මම මෙතන ප්‍රකාශ කරන්නේ. තරුණ සේවා සභාව නිර්මාතෘ වර්තමාන අග්‍රාමාත්‍යතුමා, එතුමා තම තරම් තරුණයින්ට අවස්ථාව දීපු නායකයෙක් හිටියද කියලා. එදා තරුණ සේවා සභාව පාවිච්චි කරේ බොහෝ අය නිල් බලකායවල් විවිධ සංවිධාන හදාගෙන තමන්ගේ දේශපාලන ගමන යන්න, තමන්ගේ දරුවන්ට තෝතැන්නක් වෙන්න තමයි මේ බලකාය හැදුවේ, තරුණ සේවා සභාව හැදුවේ. අද හැම තරුණයෙකුටම අද තමන්ගේ දක්ෂකම හැකියාව අනුව මේ තුලින් ඉස්සරහට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රගමැත්තුමා කිව්වා සභාපතිතුමා මේ අරමුදල් මම මේ රටේ තරුණයන්ට ලබා දුන්නේ රටේ පාලම්බෝක්කු ටික හදාගන්න නෙමෙයි, රටේ වෙහෙර විහාර ටික හදාගන්න නෙමෙයි, මේ අරමුදල් රටේ තරුණයන්ට දුන්නේ මේ රටේ තරුණයන්ගේ කොන්ද හදන්න කියලා අගමැතිතුමා කිව්වා. මේ රටේ තරුණයන්ගේ නායකත්වය, පෞරුෂය, කණ්ඩායම් හැඟීම, ඒ වගේම වැඩිහිටියන්ට ගරු කිරීම, ජාතික සංහිඳියාව වැනි ඒ තරුණයන්ගේ මෘදු ගුණාංග වර්ධනය කරන්න තමයි ගරු අග්‍රාමාත්‍යතුමන් මේ රටේ සුවහසක් තාරුණියට මේ අරමුදල් ලබා දෙන්නේ කියලා එදා ගරු අගමැතිතුමා කිව්වා.